දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු අපි දැක්කනේ පහුගිය දවස්වල සරත් වීරසේකර මැතිතුමා මේ පළාත් සභාව පිළිබඳව විටින් විට අවස්ථා ගණනාවකදීම අදහස් ප්‍රකාශ කරනවා අපි දැක්කා ඒ වෙලාවේදී මම දැක්ක සමහර මාධ්‍ය සාකච්ඡාවලදී එතුමා ඉන්දියාව සම්බන්ධිනුත් යම් යම් මත ප්‍රකාශ කරලා තිබුණා ඒ නිසා එතුමා ඒ කරපු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න ඉන්දියානු මහ කොන්සල්ස්තුමා ආරාධනා කළා නම් ඉතින් ඒක එතුමා ගිහිල්ලා මේ සාකච්ඡාවට සහභාගී වෙයි ඒ අපි දකින්නේ යම් ආණ්ඩුවට රජයට අවශ්‍යයි නම් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නට ඒක විධිමත් ආකාරයට ව්‍යවස්ථානුකූලව ඒ කටයුතු සිද්ධ විය යුතුයි කියන එක මිසක් ඒ අරෙන්න විවිධ සංවිධාන ජනතා මොනවාද ජාතික සංවිධාන හරි එහෙම නැත්නම් වෙනත් කණ්ඩායම් හරි වෙනත් පාර්ශවයන් හරි මේ එළියේ ඉඳගෙන මේ 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 ක්‍රමය අපහසුතාවයට පත් කරන්න සාකච්ඡා කිරීම නෙවෙයි මේක විධිමත් ආකාරයට ව්‍යවස්ථානුකූලව ඒ කටයුත්ත කිරීම ගැන තමයි අපි කතා කරන්නේ ඔබතුමාලා මේ ගැන සටන් කිරීම පිළිබඳව මම අසාධාරණයක් නෙමෙයි අහන්නේ මේ රට ගැන හිතාගෙන මේ ගැන අහන්නේ මේ දැන් අපේ රටේ පාලනයට ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරේ අගමැතිවරේ කැබිනට් 30ක් රාජ්‍ය නියෝජ්‍ය 40ක් මන්ත්‍රීවරු 225ක් තිබෙනවා ගමට ඉන්නවා ග්‍රාම සේවක මහත්මේ කාර්තික සංවර්ධන නිලධාරි කෙනෙක් සමෘද්ධි නිලධාරි කෙනෙක් කුෂි මහත්තයා ගොඩක් ඉන්නවා කීප දෙනෙක් තවත් මේ පළාත් සභාවකුත් තවත් ඕනෙද මාත්මා නෑ දැන් සහෝදරයා මේකයි දැන් අපි කියන්නේ පළාත් සභා ක්‍රමවේදයේ තුල යම් යම් අඩුපාඩු යම් යම් ගැටලු දකින්නවා නම් ඒක විසඳිය යුත්තේ ඒක වෙනස් කළ යුත්තේ නව ව්‍යවස්ථාවක් සංශෝධනය වෙන අවස්ථාවකදී. එහෙම නැතුව මේකේ කෑල්ල කෑල්ල වෙනස් කරන්න හරි එහෙම නැත්නම් අර මොනවාද බලලා කලින් එළියට පයින්නවා වගේ කාරණාවල් වලට යන්නේ නැතුව අර අපි මම කලින් කිව්වා වගේ මේ ආණ්ඩුව තුල ඉන්නවා පළාත් සභා ක්‍රමවේදයට බොහොම පක්ෂපාතීව කටයුතු කරලා පළාත් සභාවට සහයෝගය ලබා දීපු පිරිසුත් මේ ආණ්ඩුව තුල ඉන්නවා. ඒ වගේම ප්‍රතිපත්තියක් හැටියට ප්‍රතිපත්තිමය වශයෙන් පළාත් සභා ක්‍රමවේදයට අකමැති පිරිසුත් මේ ආණ්ඩුව තුල ඉන්නවා. ඒ කටයුතු වල සහයෝගය ලබා දීපු නැති ඇත් ඉන්නවා. හැබැයි මේ සිරු දිනමද ආණ්ඩුවක් හැටියට ආණ්ඩුව තුල ඉන්නවා. ඉතින් එතකොට මේ පළාත් සභාව අහෝසි කරනවා නම් මේ පළාත් සභා ක්‍රමවේදය වෙනස් කළ යුතුයි නම් අපි කියන්නේ යම්කිසි කතිකාවතක් ආරම්භ කරලා නව ව්‍යවස්ථාව සකස් කරන වෙලාවේදී ඒ පිළිබඳව කටයුතු කිරීම පිළිබඳව අපි කාගේවත් විරෝධතාවයක් නැහැ. අපි කාගේවත් විරෝධ එතකොට අපි දන්නවා පළාත් සභාව තුලින් කෙරිච්ච කාර්යභාරය. එතකොට යම්කිසි වගකීමක් පළාත් පාලන ආයතනවලට පවරනවා නම් එතකොට පළාත් පාලන විධිමත් ආකාරයට කටියට පැවරෙනවා. යම් කොටසක් මධ්‍යම රජයට පැවරෙනවා මධ්‍යම රජයට විධිමත් ආකාරයට පැවතෙනවා. ඒ වගේම මේ පළාත් රාජ්‍ය සේවය තුල ඉන්න සේවකීන්ට අපි දන්නවා සමහර අය නඩු කියනවා. සමහර අය නඩු කියනවා. මොකද ඒ අය බඳවා ගැනීම කරේ පළාත් රාජ්‍ය සේවයට. මොකද මධ්‍යම රජයට පත්වීමකට ගියාම ඒ අය බැඳී ඉන්නවා පත්වීමේ ගිවිසුම් එක්ක කොන්දේසි එක්ක. එයාට පත්වීම දුන්නොත් යාපනයට යන්න කිව්වොත් එයා යාපනයට යන්න ඕනේ. ගාල්ලට යන්න කිව්වොත් එයා ගාල්ලට යන්න ඕනේ. මාතරට යන්න කිව්වොත් එයා මාතරට යන්න ඕනේ. හැබැයි පළාත් සභාවේ පත්වීම දීලා තින්නේ සමහරවිට පළාත් සභාවට ප්‍රදේශයට තමයි පත්වීම දීලා තියෙන්නේ. ඒ වගේ විවිධ අර්බුද මතුවෙනවා එකපාර මේ වෙනස් කිරීම එකපාරම සිද්ධ වුණත් අපි කියන්නේ අද දැන් පළාත් සභාව විසිරුවලා මේ නැගෙනහිරයි සබරගමුවයි උතුරුමැදේ පළාත් සභාව විසිරලා වුරුදු තුනක් කිට්ටු වෙන්න වෙනවා. ඒතකොට දැන් අද කවුද මේ පළාත් සභාව අතුරුදහන් කරුවේ? මේ පළාත් සභාව අතුරුදහන් කරේ පහුගිය යහපාලන ආණ්ඩුව. ඒතර පහුගිය යහපාලන ආණ්ඩුව අතුරුදහන් කරපු මේ පළාත් සභාව මැතිවරණය අපි කියන්නේ පළාත් සභා මැතිවරණ රජයක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට ප්‍රතිපත්තිමය කරුණු මත සාධාරණ කරුණු මත කරුණු පැහැදිලි කරලා ඒ කරුණු ජනතාවත් එක්ක දැන් අපි දන්නවා අනිවාර්යයෙන්ම පළාත් සභා ක්‍රමය අවශ්‍ය කරනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ඕන. ඒතර ඒ කියන කරුණු කාරණාත් එක්ක ගිහිල්ලා ඒ දැන් අර ඔබතුමා කතා කිව්වා වගේ ද්‍රවිඩ කොටස් මේ පිළිබඳව කතා කරන්න නැතුව ඉන්නෝ නම් ඒකටත් කතා කරන්න අවස්ථාවක් ලබා දීලා ඒ පිළිබඳව විධිමත් ආකාරයට මේක ගැනීම පිළිබඳ අපේ විරුද්ධත්වයක් නැහැ. අපි කියන්නේ दोष सहित मे क्रमवेद दिगट मरगन अंड के लिए मरगले मे इन अरे मे तुम्हारे अभी मे काटवा जीवत्ंड बेरिकरगले අපි ආණ්ඩුව අපි හදපු ආණ්ඩුව අපි අපේ ජනාධිපතිතුමා අපේ අගමැතිතුමා අපේ පක්ෂ නිර්මාතෘතුමා ඒක අපේ සහෝදර පක්ෂ නායකව අපි සිරු දෙනාට කටයුතු කරන අපේ සිරු දෙනාටම අපි යෝජනා කරන්නේ අනික් මැතිවරණ කටයුතු ටික පවත්වාගෙන ආවා වගේම මේ මැතිවරණේ අපිට ඉක්මනින් ලබා දෙන්න කියන කාරණාව පමණයි. ඔව් දැන් 20 වන සංශෝධනයක් යෝජනා කරලා තියෙනවා. ඉන් අනතුරුව
ව්‍යස්ථා සංතෝෂ අලුත්ම ව්‍යස්ථාවක් හඳුන්වා දෙන්න කියලා තියෙනවා. තියෙන අර්බුදයක් නෑ. ඔය ටිකක් එක්ක ඇතුළත් කරලා ඉන්න පුළුවන්. ඔය මාරු කරන ඔය පදවා ගැනීම මොකක්ද නීති හදාගන්න. දැන් කොවිඩ් නිසා අපි දැඩි ආර්ථික අර්බුදයකට ඉන්නේ. ලෝකෙත් එහෙමයි. උදව් ගන්න දැනකුත් නෑ. එහෙමනම් අඩු ගානේ වසර 10ක් යනතුරු හරි මේ මේ මේකත් ආපහු අරගෙන යම් කිසි බරක් ඇතිනේ රටට. ඔබලාට ස්වේච්ඡාවෙන් වැඩක් කරන්න පුළුවන් රටට දායකත්වයක් දෙනවට. එහෙමවත් මේ පලා සභාව නැතිව ඉන්න හරි කැමැත්තක් තියෙනවා. නෑ ඒක ව්‍යවස්ථාවත් දැන් ඔය කතිකාවත් එක්ක ගොඩනගෙනවා නම් මේ ව්‍යවස්ථාවත් එක්ක ගොඩනගෙනවා නම් දැන් මේ 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 වැඩපිළිවෙල පාලාත් සභා ක්‍රමවේදයේ පිළිබඳව නියම නියමානුකූල ක්‍රමවේද ඔස්සේ ගොඩනගිලා යම් යෝජනාවක් එනවා නම් ඒ පිළිබඳව අපිට කිසිදු ගැටලුවක් අපි මේ මම නැවත නැවතත් මම කියන්නේ අපි මේ අරගලයක නෙවෙයි ඉන්නේ අපි අරගලයක නෑ අපි 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 අරගලයක නෑ අපි බොහොම ගෞරවනීය යෝජනාවක් ආණ්ඩුවට කරන්නේ මේ මේ රටේ පැවතිච්ච ක්‍රමවේදයක් තියෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලව ප්‍රාදේශීය සභාව පාර්ලිමේන්තුව ඒ වගේම ජනාධිපතිවරණය ඒ වගේම පළාත් සභාව දැනට ස්ථාපිත වෙලා තියෙනවා ඒ ක්‍රමවේද ඔස්සේ තියෙන මේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැරණි ක්‍රමයට ඉක්මනින් පැවැත්වීම සඳහා තමයි අපේ යෝජනාව. Breaking.lk